අද අපි ජනාධිපතිවරණයේ අපේ පක්ෂය ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟට විනය ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කළා. තිබුණේ රැස්වීමට සම්බන්ධ වුණ සංවිධායකවරුන් සම්බන්ධව අපි තීරණයක් අරගෙන ඔවුන් වෙනුවට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීම සඳහා සහ මේ මැතිවරණ ක්‍රියාවලිය ඔවුන් ලවා ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න යෝජනා වුණා. සඳහා වීඩියෝ පට නිර්මාණය වෙලා තියෙනවා. ඒ සියලුම වීඩියෝ පට නිරීක්ෂණය කරන්න ඕන. කවුද සහභාගි වුණේ, කවුද ගියේ කියන එකට ඒ තොරතුරු අනුව පක්ෂයේ වහම ක්‍රියාමාර්ග ගන්නවා. අයි චන්දිකා කුමාරතුංග මහත්මිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න අර බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ ඇරිස්ටෝටල් සිදුවෙන සිදුවීම් හැම එකටම ඉස්සෙල්ලා ඉක්මනින් ප්‍රකාශ කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි සිදුවීම් නිරීක්ෂණය කරනවා. ඒකට සහභාගි වෙච්ච නායක නායිකාව සංවිධායකවරු ක්‍රියාකාරීන් අපි අධ්‍යයනය කරනවා. එයාට සීල්ම දෙනා වැරදි කරලා තියෙනවා නම් මධ්‍යම කාර සභාවට විරුද්ධව කටයුතු කළා තියෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්න පක්ෂ මධ්‍යම කාර සභාව තීරණය කළා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරලා තියන්නේ කියලා තමයි චන්දිකා නෝනා කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ශක්තිමත් කරන වැඩපිළිවෙළට ගෝඨාභය රාජපක්ෂ මැතිමත් එක්ක අපි එකඟ වෙලා තිනවා. එතුමා කියන්නේ එතුමාගේ පියත් මුල් වෙලා බණ්ඩාරනායක මැතිමත් එක්ක ආරම්භ කරපු මේ පක්ෂය දිය වෙන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැතේ කියලා සහතික අපිට ලබා දීලා තියෙනවා. එමත් තමයි අපි එතුමාට සහාය ලබා දෙන්නේ. ජනාධිපතිතුමා දිගටම සභාපතිවරය විදිහට ඉන්නේ ඡන්දේ පස්සේ. ඔව් ඔව් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිතුමා එතුමා ඉස්සරහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජීවියක් දීලා ශක්තිමත් කරනවා.